මෙවැනි විට අප ගත කරමින් සිටින්නේ නිරෝධායන ඇඳිරි නීතියේ කාල සීමාවක්. නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවක් ගත කරමින් සිටියද දිනෙන් දින නගරාශ්‍රිත ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද දක්නට ලැබෙන රථවාහන සංඛ්‍යාව සහ ජනතාව වැඩි වෙමින් පවතින බව දක්නට ලැබෙනවා. රජය ආරක්ෂකංශ සෞඛ්‍යංශ මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළත් මහජනතාව ඊට සහයක් ලබා දෙන්නේ නැතිනම් පවතින මාරාන්තික රෝගී තත්ත්වය සුළුකොට තකනවා නම් අප හෙට දින යන්නේ කොතැනටද යන ප්‍රශ්නය අප කා තුලත් පැන නගිනවා. මේ නිසා වගකීම අප සියලු දෙනා සතුයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග අදාළ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් මේවන විට වැඩි වශයෙන් අත්අඩංගුවට ගැනීමද සිදුවනවා. එවැනි කණ්ඩායම් සහ පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. නිරෝධායන ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලබන මෙහෙයුම් ඊයේ දිනේදීත් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලැබුවා. ඒ අනුව පුද්ගලයන් 273 දෙනෙකු සහ වාහන 53ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලැබුවා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 9798 දෙනෙකු සහ වාහන 1210ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.